ആയിബോവാൻ മേ അപ്പേ രസകിരുള യൂട്യൂബ് ചാനലിലേക്ക് മേ തിന്നെ രസകാരക വർണ്ണകാരക മുകുത് നെതുവ പഹസുവിൻ ഗെദര ദീമ ഹദാഗന്ന ചിക്കൻ കറി പൗഡർ കട്ടട ദെനന രസട ചിക്കൻ കറി ഇക്ക ഹദാനനൻ മേ കറി പൗഡർക്ക് ഹൊണ്ടട ഹദാഗന്ന ഓനി മെതെന്തി കൊത്തമല്ലി മഹദുരു സൂദുരു അവശ്യ പ്രമാണ വലിമ്മ ගන්න ඕනේ මම මහදුරු මේස හැඳි දෙක ඒ වගේ දෙගුණයක් සුදුරු මේස හැඳි හතර ඊළඟට කොත්තමල්ලි මේස හැඳි 8ක් අරගෙන තියෙනවා අනිත් අවශ්‍ය ද්‍රව්‍ය ටික පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් බලා ගන්න පුළුවන් ප්‍රමාණත් එක්ක ඊළඟට මම මේ ටික බෙදගන්නේ වෙන වෙනම මුලින්ම කොත්තමල්ලි ටික බෙද ගන්නවා මේ විදිහට මෙතෙන්දී ගොඩක් අඩුවෙන් ඉන්දර තියාගෙන ටිකක් වැඩි විරාවක් මේක බෙද ගන්න ඕනේ. දැන් අපි කොත්තමල්ලි එක හරි මේ වෙලාවේ බොහොම හරිම සුවඳයි කොත්තමල්ලි එක. ඒ වගේම අපි අල්ලන බැලුවොත් ක්‍රිස්පි ගතියක් තියෙනවා මේ කොත්තමල්ලි ඇටවල. ඊළඟට මේ විදිහටම මම සූතුරු ටික බෙද ගන්නවා. මේ වගේ පාට වෙනස් වෙලා සුවඳ එනකොට අපිට මේක ලිපෙන් අයින් කර ගන්න පුළුවන්. එකත් මම කොත්තමල්ලි එකටම දාලා ඊළඟට මහදුරු ටික බෙද ගන්නවා මේ වගේ මේක හැන්දෙන් නිරන්තරයෙන්ම අපි හැට මෙහෙට කරන්න ඕනේ එහෙම නැත්නම් මේක පිච්චෙන්න පුළුවන් ලිප ළඟ ඉඳලාගෙනම කලින් කිව්වා වගේ මේක බෙද ගන්න අවශ්‍ය වෙනවා මම්මි දාගත්තේ උළුහාල් ටික මෙතෙන්දි මම උළුහාල් එකටම එනසාල් කරාපු නැටි කුරුඳු වසවාසි ටික බිරියානි මල් කීපයක් වගේම තලයට ටිකක් එකතු කර ගන්නවා බුරියානි මල් වසවස් තලයට කියලා කියන්නේ අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි නමුත් බොහොම හොඳ සුවඳක් වගේම රසක් ලබා ගන්න පුළුවන් අපිට මේවා එකතු කරලා ඒ ටිකත් බෙදලා ඉවරයි දැන් මේ මම බෙද ගන්න හදන කරපිංච රම්පි ටික ඇත්තට මම කරපිංච ටිකක් වැඩිපුර පාවිච්චි කරනවා මෙතින්දි මේ වෙලාවෙදී ලිප ඕෆ් කරලා අපිට මේක ටිකක් බෙද ගන්නත් පුළුවන් මොකද දැන් මේ ලාවේ තාච්චි ගොඩක් රසනේ දැන් මම ඔක්කොම ටික බෙදගත්තා මේ හොඳට කලවම් කරගෙන දැන් මේක ග්‍රයින් කරගන්නයි තියෙන්නේ ප්‍රමාණය ටිකක් වැඩි නිසා මම මේක දෙපාරකට ග්‍රයින් කරගන්න හිතුවා මේක හොඳට පවුඩර් එකක් වෙනකන් අපිට ග්‍රයින් කරගන්න පුළුවන් වැඩි වෙලාවක් යන්නේ නැතුව මේ බලන්න මෙන්න මේ වගේ පවුඩර් එකක් විදියට ආවම අපිට ඒක අයින් කරගන්න පුළුවන් ඒ විදිහ ඊළඟ ටිකක් ග්‍රයින් කරගන්න ඕනේ මෙතෙන්දී ඔයගලන්ට වංගෙඩියක් පාවිච්චි කරන්නත් පුළුවන් හැබැයි වංගෙඩිය කෙටුවොත් මේක හලල ගන්න ඕනේ මොකද මේ වගේ පවුඩර් එකක් නැත්තම් ගන්න අමාරු නිසා මේ තියෙන්නේ චිකන් කරට විතරක් නෙමෙයි පොලොස් කරියට ඒ වගේ මොනේ නම් මාළු කරියට උනත් පාවිච්චි කරන්න පුළුවන් චිකන් කරි පවුඩර් රස කිරුල අපේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම like කරලා share කරලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා